ඔබ ළඟ තිබෙන දෙයක් ඔබ කොහොමද පෙන්වන්නේ? ළඟ කවුරු හරි පුද්ගලයෙක් ඉන්නවා. එහෙම නැත්නම් ළඟ මොන හරි දෙයක් තිබෙනවා. ඒක කොහොමද ඔබ පෙන්වන්නේ තවත් කෙනෙක්ට? මෙන්න මේක මෙන්න මේ වැකක්. අපි කියමු මේක පෑනක්. එහෙම නැත්නම් මේක නිල් පෑනක් කියලා කොහොමද කියන්නේ? This is a blue pen. එහෙම නැත්නම් this is a pen. අනේ විදිහට ළඟ තියෙන දෙයක් එතකොට අපි පෙන්වනකොට this is කියලා කියනවා. එහෙමනම් මේ am isa වලින් එන is කියන helping verb එක අපිට භාවිතා කරන්න පුළුවන් ළඟ තියෙන දේක් පෙන්වන්න අපි හිතමු බෝලයක් තියෙනවා දැන් අපි ගාව එතකොට අපි කියනවා මේක බෝලයක් මේ ළඟ තියෙන බෝලයක් අපි පෙන්වලා කියනවා this is a ball මේක බෝලයක් දැන් අපිට අවශ්‍යයි දුර තියෙන බෝලයක් පෙන්වලා කියන්න අන්න අතන තියෙන බෝලයක් අන්න අරක බෝලයක් එහෙනම් දුර තියෙන බෝලයක් ගැන අපිට ළඟ නෙමෙයි ගොඩක් දුර තියෙන එකක් පෙන්නලා අපි කියනවා that is a ball එහෙම නැත්නම් that is කෙටි කරොත් that's a ball අනේ විදිහට කියන්න පුළුවන් ළඟ තියෙන එකක් පෙන්නලා කියනවා this is a ball ළඟ දුර තියෙන එකක් පෙන්නලා කියනවා that's a ball දැන් එතකොට ළඟ බෝල ගොඩක් තිබුණොත් එහෙම ළඟ බෝල ගොඩක් තියෙනවා ළඟ බෝල කීපයක් තියෙනවා එතකොට අපි කොහොමද කියන්නේ එහෙම නැත්නම් දුර බෝල ගොඩක් තිබෙනවා දුර බෝල ගොඩක් තිබෙනවා එතකොට අපි කොහොමද කියන්නේ ළඟ බෝල ගොඩක් තියෙනවා නම් අපිට කියන්න පුළුවන් these are කොහොමද අපි කියන්නේ these are balls මේවා balls ළඟ ගොඩක් තියෙනකොට දුර ගොඩක් තියෙනකොට those are balls ඒවා balls දැන් බලන්න මේ this කියන වචනය ඊළඟට these කියන වචනය that කියන එක සහ those කියන එක භාවිත වෙච්ච විදිය එකක් තියෙනකොට this is ළඟ ළඟ ගොඩක් තියෙනකොට these are this is these are දුර එකක් තිබෙනකොට that is එහෙම නැත්නම් දුර ගොඩක් තියෙනකොට those are දැන් මේක ගොඩක් වැදගත් වෙනවා අපි කතා කරනකොට දැන් අපි මේ විතරක් නෙමෙයි දැන් මේක බෝලයක් කියලා කියන මෙතන this is a ball that's a ball කියලා කියන්නේ මේක බෝලයක් කියන එකනේ එහෙම නැත්නම් අපි කිව්වොත් මේ මගේ තාත්තා අපි හඳුන්වා දෙනවනේ කෙනෙක්ව මේ මගේ මාමා මේ තමයි මගේ අම්මා ඒ විදිහට this is my uncle එහෙම නැත්නම් අර තමයි අපේ සීයා that's my grandfather අන්න විදිහට දුර ඉන්න කෙනෙක් ගැන ඒ විදිහට පෙන්නලා කියන්න පුළුවන් ඉන්ට්‍රොඩියුස් කරනකොට කෙනෙක්ව අපිට මෙන්න මේ වාක්‍ය රටාව ගොඩක් වැදගත් වෙනවා දුර ගොඩක් කට්ටිය ඉන්නවනම් those are people those are my friends අර තමයි මගේ යාළුවෝ those are අර ඈත ඉන්න කට්ටිය those are my friends මේ තමයි මගේ යාළුවෝ ටික. ගෙදරට එක්කන් එනවා යාළුවෝ කිහිප දෙනෙක්. අම්මට හඳුන්වා දෙනවා. අම්මා these are my friends. මතකද these are my classmates. මේ තමයි මගේ පන්ති යාළුවෝ ටික. නැත්නම් these are my batchmates. මේ මගේ එකට ඉගෙන ගන්න batch එකේ යාළුවෝ. නැත්නම් මේ මගේ කාමරේ එකට පාඩම් කරන කට්ටිය. එහෙම නැත්නම් these are my roommates. ඒ විදිහට කියන්න පුළුවන්. ඒ වගේම තමයි දෝසා. දුර ඉන්න කට්ටිය ගැන සඳහන් කරන්න පුළුවන්. තව පුළුවන් දැන් ළඟ තිබෙන මොකක් හරි දෙයක් යන මෙන්න තියෙනවා ඒ වගේ දෙයක් අපි කොහොමද කියන්නේ මෙන්න තියෙනවා ආ ඔයාගේ පෑන කොහොමද අපි කියන්නේ here is your pen here is කැටි කරාම here's your pen ආ ඔයාගේ පෑන here's your pen ආ ඔයාගේ පෑන here's මෙන්න මේ කොටස here's your pen ආ ඔයාගේ පෑන එන්න තා here's your ඉරිස අවයාගේ මකන කෑල්ල අන්න ඒ විදිහට කියන්න පුළුවන් ආ ඔන්න ගන්න කියන අර්ථය here's එතකොට here is that's those are this is these are මෙන්න මේ වගේ වාක්‍ය රටාවන් කතා කරනකොට ඊටාම වැදගත් වෙනවා අපේ කතාව සඳහා